dum tan 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 dum dum dum. Hihi, memang raja ada. Katalante ravitine yu yanne pa katalante. Me katalante ada mama me raja vela inne aduma. Oyala tamai mage rata vasiyo. Rata vasiya ni indaganna katandara hand indaganna. Me mage juriyalu bayenne pa. Mage rata vasiyanta mama ada genawa lassana katandaraya. මේ කතන්දරය මහෞෂධ පඬිතුමා කියන මේ චූටි ආලු බය වෙන්න එපා. අද මම මේ රජ වෙලා ඉන්නේ. හා මේ රජතුමෙක් ඉන්න අතීත කාලේ කතන්දරයක් තමයි අද කියන්න ලෑස්තිලා. තුන වසරේ ඉන්න යාළු දුවර දුවර ගිලා ඔයාලගේ සිංහල කියවීමේ පොත අරගෙන දුවල දුවල ඇවිල්ලා ඉඳගන්න. අන්න මේ කතන්දරේ නම අග මුල සෙව් හැටි. හරි, පෙරලගන්න. ඔයාලගේ 15 වෙනි පාඩම. අන්න ඉතින් අග මුල හොයපු හැටි දැනගන්න කැමතිද? මේ කතන්දරේ ප්‍රධානම චරිත මහෞෂධ පඬිතුමා. මහෞෂධ පඬිතුමා වෙන්නේ කතන්දරේ අවසානයේදී. අපි බලමු මොකද්ද මේ කතන්දරේ වෙන්නේ කියලා. මෙන්න මෙහෙමයි මගේ චූටි යාළුවනේ කතන්දරේ පටන් ගන්න. ඔන්න ඈත අතීතේ දඹදිව මියුළු නුවර වේදේහ නම් රජ කෙනෙක් රජකම් කරා. මෙන්න මේ රජරුවන්ගේ තිබුණා තවත් ගම් නියම් ගම් ගොඩක්. මෙන්න මේ ගම් හතරක් තිබුණා ප්‍රධාන ගම්. මේ ගම් හතරෙන් යවදුම් කියලා ගමක් තිබුණා. මේ යවදුම් ගම. යවදුම් ගමේ ප්‍රධාන සිටුතුමෙක් හිටියා. ඒ තමයි සිරිවඩ්ඩන සිටුතුමා. සිරිවඩ්ඩන සිටුතුමාගේ දේවිය සුමනා දේවිය. ඔන්න දැන් සිරිවඩ්ඩන සිටුතුමයි සුමනා දේවිය ඉන්න. මේ දෙන්නට පුංචි පුතෙක් හිටියා. හරිම නුවණක්කාර පුතෙක්. මෙයා තමයි මහෞෂධ. ඔන්න මේ මහෞෂධ කියන පුංචි නුවණක්කාරයා මේ ගම් නියම් ගම් හැම තැනම ප්‍රසිද්ධ වුණා එයාගේ බුද්ධිය නිසාම. මම මුලින්ම කිව්වනේ මේ මියුළු නුවර වේදේහ රජතුමා ගම්වැසියන්ට නියෝග කරනවානේ. රාජ නියෝගවලට ගම්වැසියෝ හරිම බයයි. ඔන්න ඉතින් අර මේ සිරිවඩ්ඩන සිටුතුමාගේ සුමනා දේවියගේ පුංචි පුතා මහෞෂධ. මෙන්න මේ මහෞෂධ හරිම නුවණක්කාරයානේ. හැම තැනම මෙයා ගැන ප්‍රසිද්ධ වුණා. මේ හරිම දක්ෂ සිටු කුමාරයෙක් කියලා. මේ සිටු කුමාරයා ගැන වේදේහ රජතුමාටත් ආරංචි වුණා. වේදේහ රජතුමා පොඩි මේ කපටි වැඩක් කරා. මොකද දන්නවද? සිටු කුමාරයාගේ නුවණ පරීක්ෂා කරලා බලන්න එක එක විදිහේ ප්‍රශ්න යව්වා ගම්වැසියන්ට. මේ යවදුම් ගමට එක එක විදිහේ ප්‍රශ්න යවනවා. කවුද මේ වේදේහ රජතුමා? රජතුමා කියනවා, මෙන්න මේ ප්‍රශ්නේ විසඳගෙන ආවේ නැත්නම් මම 1000ක රාජ දඩයක් නියම කරනවා. දඩයක්? 1000ක් කියන්නේ ලොකු ගාණක් ඒ දවස්වල හිටිය ගම්වැසියොන්ට. මොකද්ද දන්නවද දැන් මේ ඉදිරිපත් කරපු ප්‍රශ්නේ? කීරි දණ්ඩක අගමුල හොයන එක. ගම්වැසියෝ කල්පනා කරා කල්පනා කරා ගොඩාක් කල්පනා කරා. කොහොමද ඉතින් කීරි දණ්ඩක අගමුල හොයන්නේ? අපි පොතක් ගත්තත් නම් ඔන්න මුල මෙන්න අග කියලා කියන්න පුළුවන්. එතකොට
මොකක් හරි කොලයක් අරගෙන ලියලා තියනා නම් මේ තියෙන්නේ මුල මේ තියෙන්නේ අග කියලාත් අපිට හොයන්න පුළුවන්නේ. මේ දැන් කිරි දණ්ඩක කිරි දණ්ඩක් කියන්නේ මගේ චූටියලු මෙහෙම ලී දණ්ඩක කොහොමද අපි අගයි මුලයි හොයන්නේ? අපිට බෑ වගේම තමයි එදා හිටිය ගම්වැසියන්ටත් ඒ දේ කරන්න බැරි වුණා. මොකද දන්නවද උනේ? යවැදුම් ගමේ සිරිවඩන සිටුතුමාගේ සුමනා දේවියගේ සිටු කුමාරයා මහෝෂධ කුමාරයා ඉතින් හරි නුවණක්කාරයානේ. මුලින්ම ගම්වැසියෝ ගියේ මේ යවැදුම් ගමේ ගම් ප්‍රධානියා කවුද සිටුතුමා කවුද සිරිවඩන සිටුතුමා ගාවට. සිරිවඩන සිටුතුමා ගාවට ගම්වැසියෝ ගිහිල්ලා, අනේ සිටුතුමනි අපිට අනුකම්පා කරන්න, අපේ වේදේහ රජතුමා අපිට මෙන්න මෙහෙම ගැටලුවක් ගෙනල්ලා දීලා තියෙනවා. අපි මේ ගැටලුව විසඳුවෙන්නත් නම් අපෙන් දහසක මුදල දඩයක් විදිහට ගන්නවා. ඒ හින්දා අනේ රජතුමනි අපිට උදව් කරන්න, අපිට අනුකම්පා කරන්න කියලා කිව්වා. දැන් ඉතින් ඔන්න අපිට සිරිවර්ධන සිටුතුමා ගැන ගොඩාක් හොඳ දෙයක් හිතාගන්න පුළුවන්. මොකක්ද දන්නවද? සිරිවර්ධන සිටුතුමා මේ ගම්වැසියන්ට උදව් කරන්න පය නැතුව ඉදිරිපත් වුණා. ඒක නායකයෙක්ගේ තියෙන්න ඕනි ගොඩාක් හොඳ ලක්ෂණය. අකෝ පන්ති නායකයා වෙලා තියෙනවා තුෂන්. කොකෝ පන්ති නායකයා වෙලා තියෙනවා. ගොඩක් චූටියාලුව පන්ති නායකයා වෙලා ඉඳලා තියෙනානේ. හරි, මෙහෙමනේ, නායකයා කියන්නේ හැමතිස්සෙම අනිත් අයව නියෝජනය කරන්න පුළුවන් කෙනෙක් වෙන්න ඕනි. ඒ කියන්නේ අනිත් අය වෙනුවෙන් ඉදිරිපත් වෙන නේද? පන්තිය හැමෝම වෙනුවෙන් මේ ඔයාලට ඕනිම දෙයකට ඉදිරිපත් වෙන්න පුළුවන් නම් අන්න හොඳ නායකයෙක්ගේ ලක්ෂණය. තව හොඳ නායකයෝන්ගේ ගොඩක් ලස්සන ලක්ෂණ තියෙනවා. ඉවසීම, එතකොට අනිත් අය කියන දේවල් වලට සවන් දෙන එක, එතකොට හැමෝම ගැන හිතන එක, හැමෝටම එක හා සමාන උදව් කරන එක නේද? අපි පන්ති නායකයා වුණාම අපේ හොඳම යාළුවට ගොඩක් උදව් කරලා අනිත් යාළුවන්ට චුට්ටක් උදව් කරනවා නේද? අන්න හැමෝටම අපි එක වගේ උදව් කරන්න ඕනේ නේද? ඒකට පොඩි වචනකුත් තියෙනවා, සමානාත්මතාවය කියලා. මතක තියාගන්න, පහවසර චූටි යාළුවත් ඉතින් අපිත් එක්ක එකතු වෙලා ඉන්නානේ. මේ අලුත් වචන ලියාගන්නත් පුළුවන්. හරි, ඔන්න දැන් ඒ නායකයෙක්ට තියෙන්න ඕනි ගොඩාක් හොඳ ලක්ෂණ තිබුණා අපේ සිරිවඩන සිටුතුමා ගාව. සිරිවඩන සිටුතුමා ගම්වැසියෝ ගෙනාපු ප්‍රශ්නේ පැත්තකට දාලා ඇහුන්නෑ වගේ හිටියේ නෑ. සිරිවඩන සිටුතුමා එයාලට උදව් කරනවා මේ ප්‍රශ්නේ විසඳගන්න. හැබැයි ඉතින් මේ කිරි දණ්ඩක අග මුල හොයන්න සිරිවඩන සිටුතුමා දන්නෙත් නෑ. මේකට හොඳම කෙනා කවුද දන්නවද? සිරිවඩන සිටුතුමාගේ මේ සිටු කුමාරයා කවුද? මහෞෂධ. මහෞෂධ කියන්නේ ඉතින් නුවණකාරයෙක්නේ. මහෞෂධ කුමාරයාට මේ ප්‍රශ්නේ ඉදිරිපත් කරා සිරිවඩන සිටුතුමා. මෙන්න මේ ප්‍රශ්නේ දිහා හරිම බුද්ධිමත් විදිහට බැලුවා මහෞෂධ කුමාරයා. මහෞෂධ කුමාරයාට කිව්වා, අනේ කුමරුනි මේ කිරි දණ්ඩේ අග මුල හොයන්න උදව් කරන්න, නැත්තම් රජතුමා වේදේහ රජතුමා අපිට දහසක මුදලක් දඩයක් විදිහට ගන්නවා කිව්වා කියලා. දැන් මහෞෂධ කුමාරයා මේ ප්‍රශ්නේ ගැන කොහොමද දන්නවද බුද්ධිමත්ව හිතේ? මෙන්න මේමයි කරේ. මහෞෂධ කුමාරයා මෙහෙමත් හිතනවා, වේදේහ රජතුමාට මේ කීරි දණ්ඩක අගින් මුලින් ඇති ප්‍රයෝජනයක් නෑ. මේ නම් අනිවාර්යෙන්ම මගේ බුද්ධිය මැනලා බලන්න එව්ව ප්‍රශ්නයක් කියලා මහෞෂධ කුමාරයා හිතනවා.
ඊට පස්සේ මහෝෂද කුමාරයා අර කීරිදණ්ඩ අතට අරගෙන හොඳට බලනු. බලල මොකද දන්නද කරන්නේ? මේ ගම්වැසියන්ට කියනවා ගිහිල්ලා පැන් භාජනේ කුයි ලණුවකුයි අරගෙන එන්න කියලා. ඔන්න ඉතින් ගම්වැසියෝ දුවනවා. කොහෙද මේ දුවන්නේ? පැන් භාජනේ ලණුවයි අරගෙන එන්න. දුවල 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 ඇවිලා පැන් භාජනේ ලණුවයි දෙනවා මහෝෂධ කුමාරයාට. ඊට පස්සේ මහෝෂධ කුමාරයා මොකද දන්නවද කරේ? මහෝෂධ කුමාරයාදී හරිම බුද්ධිමත්නේ. අපිට එහෙම කවුරු හරි කීරි දණ්ඩක් දීලා මේක අගමුල හොයන්නේ කියලා අපි මොකද කරන්නේ? මන්නම් ඔහොම බලලා ඔහොම බලලා මේක අග මේක මුල කියන ඊට පස්සේ ආයි චුට්ටලාගද නෑ මේක අග මේක මුල් නෑ මේක මුල් මේක අග මේක මුල්. ඇත්තටම හිතාගන්න බෑනේ. අපිට නම් බෑනේ. ඔයාලා බෑනේ බෑනේ අර බෑ ඒක අපිට බෑ. මහෝෂධ කුමාරයා බුද්ධිමත්. මේ අපිටත් පුළුවයිති බුද්ධිමත් වෙන්න. අපි ඉතින් මේ කතාලන්තයට ඇවිල්ලා මේ වගේ කතන්දර අහලා ඉතින් අපි ඉගෙනගෙන බුද්ධිමත් වෙන්නේ නේ. හරි. අන්න මහෝෂධ කුමාරයා අර ගෙනාපු පැන් භාජනේ ඕම තියාගෙන කීරි දණ්ඩ හරිම මැදින් ලණුව ගැට ගහනවා. ඕම ඉන්න ගැට ගහනකන් ඕම කීරි දණ්ඩෙන් දාලා ලණුව ඔහොම ගැට ගහනවා හරි මැදින්. මැදින් ගැට ගහලා ඔහොම ලණුව උස්සන. දැන් කීරි දණ්ඩ පැන් භාජනේ ගිල්ලනවා. කොහෙද දන්නවද මුලින්ම ගිලෙන්නේ? මුල තමයි මුලින්ම ගිලෙන්නේ. ඒක දැම්මම කිව්වේ නෑ මහෝෂධ කුමාරයා. හොඳට බැලුවා. හොඳට බලන්න ඕනි. හොඳට බලද්දී එක පැත්තක් වතුරේ ගිලෙනවා. මෙන්න ගිලෙනවා. අනිත් පැත්ත උඩ යනවා. හරි. දැන් මහෝෂධ කුමාරයාට උත්තරේ හම්බුණා. උත්තරේ හම්බුණා. මොකද දන්නද උනේ? රටවැසියන්ගෙන් ඇහුවා ගම්වැසියනි ඔයාලා දන්නවද ගහක මුලද වැඩියෙන් බර එහෙම නැත්නම් අගද? ගම්වැසියන්ගෙන් ඇහුවා. හරි. මගේ රටවැසියෝ ඔයාලනි කියවුවන් මුලද හරියටම බරෙන් වැඩි එහෙම නැත්නම් අගද? කියනවා මුල තමයි මේ බරින් වැඩි නේද? ඉතින් ගම්වැසියෝ කියන සිටු කුමරණී ගහක නම් මුල තමයි බරින් වැඩි. අගේ තරම් බර නැහැ. අග මුලට සාපේක්ෂව බරින් අඩි. එහෙනම් අර වතුර භාජනේ මුලින්ම ගිලිලා තියන්නේ මුල. මුල මුල මුල. දැක්කද ප්‍රශ්නේ විසඳපු හැටි? කොහමද අග මුල හෙව්ව හැටි? මහෝෂධ සිටු කුමාරයා කිව්වා මේ මුලින්ම වතුරේ ගිලුනේ මුල. මේ ඉහළ ගියේ එහෙම නැත්නම් වතුරේ ගිලුනේ නැති කොටස අග. අන්න එහෙම තමයි මේ කීරි දන්නේ අග මුල හෙව්වේ. ඉතින් ගම්වැසියන්ට හරිම සතුටේ. මහෝෂධ කුමාරයා මේ ප්‍රශ්නේ විසඳලා දුන්නේ නැත්නම් එයාලට මේ දහසක දඩයක් ගෙවන්න වෙනවනේ රජතුමාට. ඉතින් මහෝෂධ කුමාරයා මේ ගැටලුව හරිම අපූර්වට විසඳලා පෙන්නවනේ. ඔන්න ඉතින් රාජමේ අපේ සිරිවඩන සිටුතුමාටත් හරිම ආඩම්බරයි. හරිම සතුටයි. එහෙම තමයි නේද? අපිත් ඉතින් හොඳ වැඩ කරාම, අපිත් මේ හොඳට පන්තියේ ලකුණු ගත්තම, විභාග හොඳට ලියලා, හොඳට පාස් වුණාම අපේ අම්මා අප්පච්චිට ගොඩාක් සතුටු වෙන්නේ නේද? ඒ වගේ තමයි මහෝෂධ කුමාරයා හරිම බුද්ධිමත් නිසා ඒ දේ සිරිවඩන සිටුතුමා ගොඩාක් සතුටු වුණා.
සිරිවර්ධන සිටුතුමාට හරිම ආඩම්බර හිතුණා. සිරිවර්ධන සිටුතුමා මහෝෂධ කුමාරයාට තෑගි භෝග දීලා ආහා ස්තුති කරා මේ ප්‍රශ්නේ විසඳලා දුන්නට. ඔන්න ඔය විදිහට හරිම බුද්ධිමත් විදිහට ප්‍රශ්නේ විසඳපු අපේ මහෝෂධ සිටු කුමාරයා පස්සේ කාලෙක වේදේහ රජතුමාගේ සේවයට එකතු වෙලා ගොඩාක් කල් සේවය කරලා පස්සේ මහෞෂධ පඬිතුමා විදිහට නම් වුණා. ඔන්න කතා ඉවරයි. දැන් තියෙන්නේ ප්‍රශ්න අහන්න. මම ප්‍රශ්න අහනවා, මගේ චූටියාලා උත්තර දෙනවා. මම ප්‍රශ්න අහනවා, මගේ චූටියාලා උත්තර දෙනවා. ලෑස්තිද? කෝ බලන්න කවුද ලෑස්ති කියලා. කෝ කවුද ලෑස්ති? ඔක්කොම ලෑස්ති. හරි හොඳයි, මං ඔයාලට ගොඩාක් ආදරේ ඒකනේ. එහෙනම් දැන් ප්‍රශ්න අහන්නයි යදන්. පළවෙනි ප්‍රශ්නේ, වේදේහ රජතුමා රජකම් කරේ මොන නුවරද? මතක නැද්ද? මතක නැද්ද? මොන නුවරද? චුට්ටක් අමාරු ප්‍රශ්නයක්නේ, හොඳට කල්පනා කරන්න. කොකුකු මේ පොතේ තියෙන චූටියාලු බලල උත්තර දෙන්න. හරි හරි, මියලු නුවර තමයි වේදේහ රජතුමා රජකම් කරේ. මේ වේදේහ රජතුමා රජකම් කරපු මියලු නුවර ගම් හතරක් තිබුණනේ, ප්‍රධාන ගම් හතරක්. මට ඒ වගේ එක ගමක් කියන්න පුළුවන්. එකම එක ගම කතන්දරේ තිබ්බා, මතකද කියන්න? යවැදුම් ගම. හරියට හරි, යවැදුම් ගම. යවැදුම් ගම්. ඔන්න එහෙනම් මගේ තුන්වෙනි ප්‍රශ්නේ මොකද්ද? යවදුම් ගමේ ප්‍රධානියා කවුද? යවදුම් ගමේ මූලිකයා මොන සිටුතුමාද? ආහා, ඔව් මට ඇහෙනවා හරි උත්තරේ. ඔහම බා හයින් කෑ ගහලා කියන්න. මට මෙතෙන්ටම ඇහෙන හයින් කෑ ගහලා කිය. හරි, සිරිවඩන සිටුතුමා තමයි මේ මියුලු නුවර තිබුණු යවදුම් ගමේ ප්‍රධානී සිරිවඩන. හරිනේ, මතකයි, සිරිවඩන සිටුතුමා. මට කියන්න මගේ මේ හතරවෙනි ප්‍රශ්නේ මොකද්ද දන්නත්? අපේ සිරිවඩන සිටුතුමාගේ දේවිය කවුද? සුමනා දේවි. අයියෝ, මම ප්‍රශ්න අහන්නේ නැහැ, අනිත් දවසේ කතන්දරේ කියන. ඔයාලගෙන් ප්‍රශ්න අහන්නේ, ඔයාලා ප්‍රශ්න කියලා ඉවරුණු ගම උත්තරේ දෙනවා. හරි හරි, ඉතින් ඒ තරම් කතන්දරේ මතකයි නේද? මට සතුටුයි, මං කියන කතන්දරේ ඔයාලට හොඳට මතකයි. හරි, සුමනා දේවිය තමයි අපේ සිරිවඩන සිටුතුමාගේ දේවිය. ඔන්න දැන් සුමනා දේවිය ඉන්න, ඔන්න දැන් සිරිවඩන සිටුතුමා ඉන්න. මට කියන්න මේ දෙන්නගේ පුතා කවුද කියලා. ඒ තමයි මගේ පස්වෙනි ප්‍රශ්නේ. මේ දෙන්නගේ පුතා කවුද? දන්නවනිති. හරි හරි, ඔයාලා හරි. මහෝෂධ සිටු කුමාරයා. මට අමාරු ප්‍රශ්න අහන්නම බෑ. මම කොච්චර අමාරු ප්‍රශ්න කිව්වත් ඔයාලා උත්තර දෙනවා. කමන්නේ, මගේ හොඳ චුටියාලු ටික. තව එකක් අහන්නද? මට ඇත්තටම යන්න හිතෙන්නේ නෑ ඔයාලා දාලා. ඒ හින්දා මේ මම යන වෙලාව ළඟ එනවා. ඒ වුණාට මම තව එක ප්‍රශ්නයක් අහලා යන්න. හරි, මෙන්න මේකයි මගේ අවසාන ප්‍රශ්නේ. මේ මහෞෂධ සිටු කුමාරයා මේ අර කීරි දන්නේ අගමුලෙහි කොහමද? ආහා, හරි, අන්න ඒක අපි හොඳට මතක තියාගන්න ඕනි. කීරි දණ්ඩ අරගෙන මැදින් ලණුවකින් ගැට ගහලා ඔහොම ලණුවෙන් උස්සලා ජලය පිරුණු පැම්බඳුනක ගිල්ලුවා නේද? පැම්බඳුනේ ගිල්ලද්දි ඔහොම මුලින්ම යට ගියේ මුල, උඩ ගියේ අග. අන්න එහෙමයි
அகம் முல ஹெவ்வே ஹரி ஏனாங் ඊට පස්සේ මහෞෂධ කුමාරයා කිව්වා ගහක මුල බරින් වැඩි අග බරින් අඩුයි අන ඒ හින්දා කීරි දන්නේ මුල මුලින්ම ගිලුනේ මුල අර උඩට ගියේ අග කියලා හරිම බුද්ධිමත්ව උත්තරේ හොයලා දුන්නා වේදේහ රජතුමාට හරිම සතුටි වේදේහ රජතුමා ගෙනාපු ප්‍රශ්නෙට මහෞෂධ සිටු කුමාරයා හොඳ උත්තරයක් හොයලා දුන්න. හොඳ නෙමෙයි හොඳ නෙමෙයි. හරිම උත්තරේ හොයලා දුන්න. එහෙනම් මගේ රටවැසියෝ ටිකත් බුද්ධිමත් ප්‍රශ්නවලට උත්තර හොයන්න ඕනි. මහෞෂධ සිටු කුමාරයා වගේ. එහෙනම් වේදේහ රජතුමා යන්නයි හදන්. මගේ රටවැසියෝ ටික ඊළඟ දවසේ කතරගන්තේ බලන්න එන්න ඕනි. අදට වේදේ රජතුමා යන්න ඩිං තාන්තං තාන්තං ඩිං තාන්තං තාන්තං ඩිං තාන්තං තාන්තං ඩිං තාන්තං